මම කැමති මූලික වශයෙන්ම අර මේ ධනුෂ දී මාවතේ යන්න, ඒ කියන්නේ ධනුෂ ඉදිරිපත් කරා මේ ප්‍රශ්නේ තියෙන මේ ආර්ථික ගැටලුවේ තියෙන ව්‍යුහාත්මක පැත්ත පිළිබඳව. මේක දේශපාලන ගැටලුවක් විදිහට ගත්තාම අපි දිහා කොහොමද බලන්නේ කියන එක මම බලන්න කැමති. විශේෂයෙන්ම දැන් මේ අරගලය කොහොමද, අරගලයේ ගණිතරණ අපි කතා කරන්නේ, විශේෂයෙන්ම මේ අරගලයේදී මේක ඉදිරියට ගෙනියන්නේ කොහොමද ඒ දෘෂ්ටි කෝණය ඉඳලා කියන එක. දැන් මං හිතන්නේ දැන් මේ අරගලය මං හිතන විදිහට මේ ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක්. මං හිතන්නේ මේක තමයි අපිට සැලකිය හැක්කේ ප්‍රථම මේ පරිමාණයේ පොදු ජන නැගිටීම කියන එක. දැන් මීට පෙර ලංකාවේ මෙවැනි අරගල ඇති වෙලා තිබෙනවා. නමුත් ඒ අරගල මූලික වශයෙන්ම මධ්‍යනය කරේ නැත්තම් මීඩියේට් කරනු ලැබුවේ යම් දේශපාලන සංවිධාන මගින්. ඒ වගේ පොදු ජනයා විසින් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන අරගල යම් යම් දේවල් තිබෙනවා. ඒවා සුළු පරිමාණයෙන් තිබුණා, ඔය පොලිසි වලට ගහනවා යම් යම් අවස්ථා වල, ඒ වගේ පොඩි පොඩි දේවල්. නමුත් මූලික වශයෙන් මහා පරිමාණ මේ 53 හර්තාලය, 1987 ඉන්දුලංකා ග්‍රීසුමට විරුද්ධව ඇති වෙච්ච පොදු ජන අරගල, මේ වගේ ඒවා ඒ දේශපාලන පක්ෂ විසින් මෙහෙයුම් ලැබුවේවා. මොකද ලංකාවේ මේ දේශපාලන පක්ෂ තමයි ලංකාවේ ජනමතය හසුරවනු ලැබුවේ. ඒ කියන්නේ ජනමතය සංවිධානය කරනු ලැබුවේ. ඒ කියන්නේ ජනමතය කියන එක, ඒ කියන්නේ ඒක නිකන් බොහොම වියුක්ත දෙයක්. නමුත් මේක සංයුක්ත බවට පත් කරන්න ඕනේ. මේක ඒක සංයුක්ත බවට පත් කරනු ලැබුවේ දේශපාලන පක්ෂ කියන මේ ඒජන්සීස් මගින්. නමුත් පහුගිය කාලේ මේ දේශපාලන පක්ෂ බිඳවැටීම ආරම්භ වුණා. ඒක සෑහෙන කාලයක් තුල සිද්ධ වෙච්ච දෙයක්. දශක 3ක විතරයි ඉඳලා ඒක මේ ක්‍රමානුකූලව සිදුවෙමින් පැවතුණා. නමුත් පහුගිය කාලේ අපි දන්නවා මේ දේශපාලන පක්ෂ නිකන් නමට තිබුණට අපි දන්නවා මහා දේශපාලන පක්ෂ එකපාරට කඩා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජාතික පක්ෂ එහෙම සම්පූර්ණයෙන්ම වෙලා අර කියන්නේ දේශපාලන පක්ෂ නොවන වර්ගයේ දේවල් ජාතික සමගි බලවේගයේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වගේ වුණාත් එකපාරට මියක් හදාගත්ත ඒවා මිසක් මේ අනිත් පැත්තට ඔය ජාතික ජන බලවේගයේ මේ වගේ අර කියන්නේ මේ අර සම්ප්‍රදායික පක්ෂ වලට වඩා වෙනස් ස්ථාවර නොවන ඒවා ඇති වුණා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වුණේ මේ දේශපාලන පක්ෂ වලට මහජනයාගේ තිබෙන පක්ෂපාතිත්වය, අර පාටි ඇලිජන්ස් කියන එක මේ සෑහෙන ඛාදනයකට ලක් වුණා. දැන් මෙහෙම ලක් ත්‍රිවිල් පක්ෂ බවට පත් වුණා සමහරක් ත්‍රිවිල් පක්ෂ බවට පත් වුණා. ඔව් ඒවා ත්‍රිවිල් නෑ. ඒක එක්තරා විදිහට මම කියන්නේ අර දේශපාලන පක්ෂ කියන එක අර මේ ඇනක්‍රොනිසම් එකක් නැත්නම් මේ කියන්නේ එක යල් පැනපු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල තමයි මේ දේශපාලන පක්ෂ වලට පරිබාහිරව විවිධ දේශපාලන ගොනුවීම්. මං හිතන්නේ ඒ අර මං කියන්නේ මේකට කියන්න කැමති මේ පෝස්ට් පාටි පොලිටික්ස් කියලා මේ දේශපාලන පක්ෂවලට පසු තත්ත්වය. මේකේ ඉතා වැදගත් ප්‍රකාශනය තමයි මේ අරගලය. හරි, මේක ගැන මට මේක විස්තර කරන්න පුළුවන්. නමුත් ඒකට එහෙම වෙලා නැහැ. මේ මං හිතන්නේ අපි මෙතෙන්දී අපිට තිබෙන ඉතා වැදගත් මේ කාර්යභාරයක් තමයි මේ අරගලයේ අර්ථය කොහොමද අපි මේ බොහොම ව්‍යුක්ත තැනක ඉඳලා සංයුක්ත තත්වයකට පත් කරන්න කියන එක. ඒක මේ අරගලයේ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඉතා වැදගත්. දැන් අර මෙතන කෞශල්‍යත් මේ ගැන කතා කරා. මේකේ තියෙනවා මේ අරගලයේ ඔය ගෝටා ගෝහුම් කියන එක ගත්තත් මේවා නිකන් පුළුල් ඇඟවීම් තිබෙනවා. නමුත් මේ පුළුල් ඇඟවීම් මෙහෙම මේ දැන් අපි හරියට අපිට මොනවද ඕනේ? දැන් මම නම් ඇත්තටම දැන් මම ඔය ගෝටා ගෝහොම් කියන එකේ වාචික තේරුම ගැන ඒ තරම්ම මේ වද වෙන්නේ නැහැ. ඉතින් ගෝටා යනවද නැද්ද කියන එක මට ඒ තරම්ම අදාළත් නැහැ. නමුත් මං මට වඩා වැදගත් මේ පිටිපස්සේ තිබෙන මේ 225 මේපා ගෝටා බේට ගෙදර යන්න මේ කියන මේ හඬ ඔය අපි හිතමු බැසිල් හොරා ඒ වගේ. දැන් මම දන්නේ නැහැ බැසිල් හොරාද වුණත් නැතත් මොනවා වුණත්
මේ මට වඩා වැදගත් වෙන්නේ මගේ විනාඩි 5 ඉවරයි මේ නවත්තන්න පුළුවන් මේ නම් මේ තව විනාඩියක් ගන්න පුළන්ද විනාඩියක් දෙන්න ඔව් මේක මේ මේ මේවා අපි යම්කිසි සංයුත තත්ත්වයකටපත් වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ අරගලය වෙනුවෙන් අපි විශාල එනර්ජි එකක් විශාල මේ ආයෝජනයක් කරලා තිබෙනවා දැනට මේ සමාජය මේක මේකෙන් අපි ලැබිය හැකි ඵල නෙලා ගන්න ඕනේ. ඒක නෙලා ගන්න නම් අපි මේ පිළිබඳව දැන් අර නිකන් අර ඒ ගෝල්ෆෙස් පිට්ටනියේ තියෙන මේ අර හඬට අමතරව අපිට අවශ්‍යයි මේ සාකච්ඡාවක්. අපි මේ අර මේ මේ ඩෙලිබරේෂන් අර ජර්ගන් හබමාස් කියන මේ ජපාන චින්තකයා ගේ තියෙන ඉතා වැදගත් අදහසක් තමයි මේ ඩෙලිබරේටිව් ඩිමොක්‍රසි කියන අදහස. මේක අපි මේ ඩෙලිබරේෂන් එක කියන්නේ මේක ගැන සාකච්ඡා කිරීම ආරම්භ කරන්න ඕනේ දැනටමත් එවැනි මේ සාකච්ඡාවන් තියෙන මං කියන්නේ විධිමත් අවශ්‍ය දෙයක් තමයි අපිට මොනවද අවශ්‍ය අපි ඇත්තටම මොකද්ද මේ පෝස්ට් රාජපක්ෂ ඕඩර් එක කියන්නේ මොකක්ද අපි මේ දැන් තියෙන ඔය කියන ඔය මහජනයා නියෝජනය කළ හැකි ඔය මේ තියෙනවා 55න් පස්සේ 55ට අඩු අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ හරි මොනවා හරි ඒකට පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුව කියන්නේ තද යම් කිසි විදිහක මේ තියෙන ආකෘතිය ප්‍රශ්නකාරී වෙලා තියෙනවා. දැන් අද අපි බැලුවොත් දැන් මහජන මතය නියෝජනය වෙන්නේ මේ බොහෝ විට මේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවෙන් පිට තමයි මේ අරගලයේ සංවිධානය. පාර්ලිමේන්තුව පිට. එතකොට අපි කොහොමද මේක يعني මේක මෙහෙම බෑනේ. දැන් අපි හිතමු දැන් ඉස්සරහට අපි අන්තර්වාර ආණ්ඩුවක් එනවනම් මම මේක කියන්න දෙන්න මේක තමයි මගේ ප්‍රධාන පොයින්ට් එක. හරි. අන්තර්වාර ආණ්ඩුවක් එනවනම් අන්තර්වාර ආණ්ඩුවක දැන් අනිවාර්යෙන් දැන් මේ අරගලය MPC දෙය ජයග්‍රහණය කරොත් තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි අපිට MPC අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවන්න වෙනවා. එතකොට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අන්තර්වාර ආණ්ඩුවට මැන්ඩේට් එක කොහෙන් දෙන්නේ? මේක ඉතාම වැදගත්. මේ මැන්ඩේට් එක එන්නේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න 225ගෙන්ද එහෙම නැත්නම් මේ අරගලය තුලින්ද? ඉතින් මං හිතන්නේ ඒක තමයි වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්න ඕනේ විධායක කියන්නේ විධායක නියෝජනය වෙන මහජනයාගෙන්. එතකොට මහජනයාගේ මතය මැන්ඩේට් එක අර පාර්ලිමේන්තුව හරහා දෙන්නේ. මොකද පාර්ලිමේන්තුව තුල නෙමෙයි අරගලයේ තියෙන්නේ. එතකොට මගේ අදා යෝජනාව තමයි ඒ ඕනෑම අන්තර්වාර ආණ්ඩුවක මැන්ඩේට් එක අයිති මහජනයාගේ මේ අරගලය තුලින්. හැබැයි එතකොට ගැටලුවක් තියෙනවා ඒ අරගලය තුලින් කොහොමද ඒක එන්නේ? ඒ කියන්නේ ඒක තමයි ද සාමාන්‍යයෙන් ওই සම්භාව්‍ය විප්ලවවල මේ සඳහා මේ ක්‍රම හොයාගෙන තිබෙනවා. ඔය මේ ජාතික මේ මන්ත්‍රණ සභාව කියලා එකක් ඇති වුණා ප්‍රංශ විප්ලවයේදී. ඒ වගේම රුසියානු විප්ලවයේදී ඔය සෝවියට් සභා කියලා ක්‍රමයක් ඇති වුණා. මේ වගේ ඇති වෙලා තිබෙනවා මේ මහජන මතය නියෝජනය කරන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ඇති වෙන්නේ මේ ඩෙලිබරේෂන් නැත්නම් සාකච්ඡාව හරහා. එතකොට මං හිතන්නේ අද ඊටාම මේ අරගලය පවත්වාගෙන යන අතරම ඒකට අවශ්‍ය ලොජිස්ටික් කිරීම මේ වගේ ඔය මර්ධනයට මුහුණ දීම වගේම දැවෙන අවශ්‍යතාවයක් තමයි මෙන්න මේ ඩෙලිබරේෂන් එක මේ සාකච්ඡාව ආරම්භ කිරීම ආරම්භ කරලා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේ අන්තර්කාලීන ආණ්ඩුවක මැන්ඩේට් එක දිය හැකි විදිහේ සභාවක් උදෙසා වැඩ කිරීම මම හිතන්නේ මේක ඊටාම මේ වැදගත් අවශ්‍යතාවයක් කියලා ඒක يعني වැඩිදුර අදහස් අවශ්‍ය නම් මට මගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් බොහොම ස්තුතියි